අද අපි මතක් කර දෙන්නට ඕන ඊනියා පාලකයන්ට නිත්‍යානුකූල නොවන පාලකයන්ට ව්‍යවස්ථා විරෝධී පාලකයන්ට අමතක වුණු දේවල්. ලක්ෂ දෙසේ විස්සක් අපේ රටේ ජනතාව ජීවත්. ඒ ජනතාවගේ මූලික අයිතිවාසික අමු අමුවේ උල්ලංඝනය වෙලා තිබෙනවා මේ ඒකාධිපති පාලනය සහ ක්‍රමවේදය තුළ. අද කවුරුත් කතා කරන්නේ නැහැ ලබන වසරේ පාසල් යන දූදරුවන්ගේ නිල ඇඳුම් ප්‍රශ්නය ගැන. ඒ අයට වවුචරයක් නැහැ, නිල ඇඳුමක් නැහැ. අපි පාලනය කරන කාලවකවානුව තුළ අපි ඉඩම් බෙදුවා, ගෙවල් හැදුවා, උදාගම්මාන ඉදිකරා. උදාගම්මාන 2500 සිට 20000 දක්වා ක්‍රියාත්මක වෙන වැඩසටහන සහ මුලින්ම නතර කරා. ගෙවල් හදන්න තිබ්බ අරමුදල් ටික ආපහු මහා භාණ්ඩාගාරයට ගෙන්නලා. නායකවරුන් හෙලිකොප්ටරය තුලින් රටවටේ සවාරි යනයකට බිල්පත් ගෙව්වා. හැබැයි නිවාස ණය ලබා දුන්නු, නිවාස ආධාර ලබා දුන්නු දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි වාරික ටික ගෙවීම නතර කරා. ගම්පෙරළිය වැඩසටහන නතර කරා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන නතර කරා. ගම් මුදා වැඩසටහන නතර කරා. අද බරපතල ඖෂධ හිඟයක් තිබෙන. අපේ කාලවකවානුවේ අපේ සෞඛ්‍ය ඇමතිතුමා අති විශාල ප්‍රමාණයක අඩුවීමක් කරලා මහා විශාල වට්ටමක් මිල අඩු කිරීමක් කර ඉතිහාසයේ ප්‍රථම වතාවට ඖෂධ මාෆියාවට යටත් වෙන්නේ නැතුව අනගි භවනීය සෞඛ්‍ය සේවාවක් දියත් සෞඛ්‍ය ශේෂ්ත්‍රය අඩපණයි. අධ්‍යාපන ශේෂ්ත්‍රයේ ළඟම පාසල හොඳම පාසල සහ මුලින්ම අත්හිටවල. දැන් පහුගිය කාලේ ක්‍රියාත්මක වුණේ ළඟම පාසල හොඳම පාසල නෙවෙයි, ළඟම මන්දිරයේ හොඳම මන්දිරේ. බැලුවේ තමන්ගේ සුඛ විහරණය ගැන, ස්වකීය පෝෂණය ගැන, තමන්ගේ බලපරාක්‍රමය ගැන. ලක්ෂ 220ක් වූ අපේ රටේ ජනතාවට හෙන ගැහුවත් කමක් නැහැ. රටේ අයිතිය ලැබෙනවනම්, තනතුරු ලැබෙනවනම්, තාන්න මාන්න පට්ටම් ලැබෙනවනම්, වරදාන වරප්‍රසාද ලැබෙනවනම් මේවා කෙරෙහි තමයි මූලික අවධානය යොමු කරන්නේ.